साधु 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 नमो तस्य भगवतो अरहतो सम्मा तस्य संबुद्धस्य नमो नमो तस्य भगवतो भगवतो अरहतो सम्मा तस्य संबुद्धस्य नमो नमो तस्य तस्य भगवतो भगवतो अरहतो सम्मा सम्मा संबुद्धस्य संबुद्धस्य साधु 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 आयुबोवन् सम्मा संबुद्ध सरणाई श्रद्धा बुद्धि संपन्न गुणवत् नैनवत् ओब सिरुम दिनाट सदैवतुनि जीविते गतवन तवत् एक्तराबु सुंदरु दवसक आरंभयत् समग उदासन कालेदी ओब सिरुम दिनाटम सद्धर्मे आशीर्वादे मुसु करमिन् ओब हेम दिनागेम प्रज्ञाव विवर करन मावत पिलिबंदव साक्षात्कार करमिन् संबुद्ध भाषिते तुल अंतर्गतवन वटिना कीन सूत्र देशनावन पिलिबंदव मतकावर्जनयक् सिंधु करगन पिन ओब वेत समीप करन कतांसु लबते पंजम बेडसट हने तवत् दिगे हरुबक कोलंब हत श्री संबोधि महाविहारस्थान परिसरे सिट आरंभ करनटाई अपि अद दवसेदित बेलेस काल वेलाव वेन करवा गाने යනුව සදහැවතුනි අද දවසේදීත් මේ උතුම් වූ වැඩසටහන සුපෝෂණය කරමින් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කොට ඒ සම්බුද්ධ භාෂිතය තුළ අන්තර්ගත සූත්‍ර දේශනාවන් වර්තමාන ලෞකික ලෝකයට ගලපා ගන්න ආකාරය පිළිබඳව අද දවසේදීත් අපට මඟ කියා දීමට උන්වහන්සේ වැඩම කළා. එදා පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්මාබිදාන පුණ්‍යවන්ත නායක ස්වාමින් වහන්සේ නිර්මාණය කළ ආරම්භ කළ බෞද්ධ ආමාත්‍යාලය වර්තමානයේ පනපෝමින් ඒ කියන්නා වූ ශාසනික මෙහෙවරන් මෙහෙවරයන් ඉටු කිරීම සඳහා නායකත්වයේ එක් කරන කොළඹ හත ආර්.ජී. සේනා නායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශවර බෞද්ධ ආමාත්‍ය ජාලයේහි වත්මන සභාපති ධූරේන එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝවෙහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භවනා මධ්‍යස්ථානය ඇතුළු ශ්‍රී ලංකාව තුළ පවතින බෞද්ධ ආමාත්‍ය ජාලයට අනුබද්ධිත සියලුම ශාඛා මධ්‍යස්ථානයන් සඳහාද අනුශාසකත්වයේ නායකත්වයේ එක් කරන වාසයේම ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන විදුහල්පති ස්වාමීන් වහන්සේ ලෙස ඉතාම වටිනා කියන आगमिक शासनिक सामाजिक मेहवरन राष्ट्रीय निरतवन अवसर अपट नम सिहिपात् करन्नट पूजनीय बोरलंदे वज्रज्ञान पिन्वत् नायक स्वामीन वहन्से इताम गौरवेन पाद नमस्कारेन उक्तव अद दवसेदित मेउतुम वेडसटहन वेनुवेन पिलिगन्नवा अवसराई नायक स्वामीन वहन्से साधु 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 සදහැවතුනි කතන්සු ලබතේ පඤ්ඤම් වැඩසටහන තුලින් ඔබ දන්නවා සම්බුද්ධ භාෂිතය තුල සඳහන් විවිධ වූ සූත්‍ර දේශනාවන් අරුත් සපිරි සූත්‍ර දේශනාවන් මූලාශ්‍ර කරගෙනයි ඔබට මේ වැඩසටහන බෞද්ධ රූප වහනේ නාලිකාවත් බෞද්ධ අගුවන් විදුලි නාලිකාවත් විකාශනය කරන්නේ. ඉතින් යනුව අපි පසුගිය වැඩසටහන් කිහිපය පුරාවටම සාකච්ඡා කළේ සංයුත්ත නිකාය තුල අන්තර්ගත වන සූත්‍ර දේශනාවන්. ඒ අනුව සංයුත්ත නිකායෙහි තෙවන කොටස පිළිබඳවයි අපි වර්තමානයේ තුල සාකච්ඡා කරන්නේ. ඒ අනුව කන්ද සංයුත්තය තුල අන්තර්ගත වන නකුල පිතූ වග්ගය තුල සඳහන් වන දෙවන සූත්‍ර දේශනාව වන දේවදහ සූත්‍ර දේශනාව පිළිබඳව අපි පසුගිය වැඩසටහන් තුලදී පෙරදේශනා වගේම අටුවා දේශනාවන්ටත් අවධානය කළා. ඉතින් විශේෂයෙන්ම ඉතාම වටිනා කියන දීර්ඝ සූත්‍ර දේශනාවක් වන මේ සූත්‍ර දේශනාව තුළින් බොහෝ දේ අපේ එදිනදා ජීවිතයට ගලපා ගන්නට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඒ තිබුණු මානුෂීය ගුණයේ අනතිමානීය ගුණයන් නැතිළු කරුණු කාරණාවන් බොහොමයක් පිළිබඳව අපට මේ සූත්‍ර දේශනාව තුළින් අවබෝධ කර ගන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ අනුව අපි පසුගිය සතියේදී මේ සූත්‍ර දේශනාවේ අටුවා දේශනාවේ යම් තාක් දුරකට සාකච්ඡා කලත් අපිට කාල වේලාව මදි වුණු නිසා අපිට වැඩසටහන නිමවටපත් කරන්නට සිදු වුණා. ඉතින් අපි අද සූදානම් වෙනවා මේ නතර කර තැන සිට අටුවා දේශනාවෙන්ම මේකේ වැඩසටහන ආරම්භ කරන්නට. එහෙමනම් වැඩි කල් වේලා නොගෙන පේනායක ස්වාමින් වහන්සේට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා දේවදහ සූත්‍ර දේශනාවෙහි අටුවා දේශනාව තුලින් අද දවසේ මේ උතුම් වැඩසටහන ආරම්භ කරන හැටියට. අවසරයි නායක ස්වාමින් වහන්සේ. गौरवनीय पूजनीय महा संगरतेन अवसराय वासनावंत पिनुतुने अपि साकच्छा करन्नट यदुनु देवदह सूत देशनावे अटुवा देशनावे तवत् कोटसक अपि साकच्छा करीमट बलापुरुत्तु वेन्ने अपि गिय वर साकच्छावेदी तन कियागत्ता सारिपुत्त महारहतन वहांसे महा
ප්‍රඥයන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වුණා. ඒ වගේම අපේ භාග්‍යතුන් වහන්සේගේ දකුණත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ හැටියට කොයිතරම් ගුණවලින් පිරුණු රහතන් වහන්සේ නමක්ද කියන වග. විශේෂයෙන් සාරිපුත මහරහතන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ වැඩ සිටින ඒ ස්වාමින් වහන්සේලාට සම්පූර්ණයෙන්ම මුළු ජීවිතයම ආදර්ශයක් වුණේ කොහොමද? ලොකු කුඩා සීළු ස්වාමින් වහන්සේලාට සාරිපුත මහරහතන් වහන්සේ ආදර්ශමත් භික්ෂු ජීවිතයක් පැවිදි ජීවිතයක් ගත කරන්නට යෙදුනේ. අපි දැන කියා ගත්තා සාරිපුත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් දායක පිරිසටත් දෙයාකාරයකින් අනුග්‍රහ කරන බව. ආමිස අනුග්‍රහය සහ ධර්ම අනුග්‍රහය. ආමිස අනුග්‍රහයේදී ඒ වැඩ සිටිනා වූ ආරාමයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලාට දායක පින්නතුන්ට ප්‍රත්‍ය පහසුකම් ලැබෙන ආකාරයෙන් කොහොමද ආදර්ශමත්ව ජීවිතය ගත කළේ? ඉතින් උදාහරණ කීපයක් ගත්තොත් විශේෂයෙන්ම අලුයම්ම අවදි වෙලා මළු පෙත්මන් හබඳිනකොට අවසාන වශයෙන් ඇමදීම අවසන් කරන්නේ සාරිපුත මහරහතන් වහන්සේ. එතකොට අනිකුත් ස්වාමීන් වහන්සේලා සමහරලාට ටිකක් අවසන් කරලා අඩක් අවසන් කරලා හැමදීම් කරලා තිබුණාම සම්පූර්ණ කරන්නේ සාරිපුත මහරහතන් වහන්සේ. ඒ වගේම එහෙම මෙහෙන් ඒ කොළ රොඩු ආදිය එකතු කරලා තියෙන තැන්වලින් ඉවත් කරන්නේ සාරිපුත මහරහතන් වහන්සේ. ඉදල් කොසු ආදී මේ පිරිසුදු කරන දේවල් නැවත ඒ තිබිය යුතු තැන්වලට නැවත තබන්නේත් සාරිපුත මහරහතන් වහන්සේ. ඒ වගේම තැන් තැන්වල දාලා තියෙනවා නම් ඇඳ පුටු මේස, ඒ වගේම මැටි බඩු නේද, මැටි බහණ්ඩ, මේවා සුදුසු තැන්වල තබන්නේ සාරිපුත මහරහතන් වහන්සේ. ඒ වගේම පිණ්ඩපාතයේ වඩින්නටත් කලින් ගිලන් හලට වැඩම කරලා ගිලන් වික්ෂුන් වහන්සේලා පිළිබඳව සොයා බලනවා. ඉන් අනතුරුව තමයි පිණ්ඩපාතයේ වැඩම කරන්නේ. ඉතින් මේ ආදී වශයෙන් තාමත්ම ආදර්ශමත් ජීවිතයක් තමයි, භික්ෂු ජීවිතයක් තමයි, පැවිදි ජීවිතයක් තමයි සාරිපුත මහරහතන් වහන්සේ ගත කරන්නේ. ඒ වගේම අටුවා දේශනාව තුළ තවදුරටත් සඳහන් වෙනවා ඒ විදිහට ආමිස අනුග්‍රහය කළා වගේම ධර්ම අනුග්‍රහය සිද්ධ කරනකොට අවවාද අනුශාසනා ලබන ස්වාමීන් වහන්සේලාට ගිහි පින්නතුන්ට
එකවතාවක් නෙවෙයි දෙවතාවක් නෙවෙයි සියවතාවක් දහස්වතාවක් වුණත් වැරදි අඩුපාඩු කම්පෙන්නලා දෙනවා. එහෙමයි. කිසියම් විමසීමකින් එහෙම නැත්තම් තොරව දෝෂාරෝපණය කිරීමකින් තොරව ඒ වැරදි අඩුපාඩු කම්පෙන්නලා දීලා කමටහන් ආදී ලබා දීලා සෝහන් ආදී මාර්ගවලට පත් කරපු ප්‍රමාණේ මෙච්චරයි කියලා කරන්නටත් ප්‍රමාණයක් දක්වන්නටත් බැහැයි කියලා මේ අටුවාචාර්යන් වහන්සේලා අටුවා දේශනාව තුළ සඳහන් කරලා තිබෙනවා. එහෙමයි. ඉන අනතුරු සඳහන් වෙනවා පච්චස්සෝසුන් යයි ඒ භික්ෂූහු අපගේ උපාධ්‍යායා නොවේ ආචාර්යවරයා නොවෙයි දැකපුරුදු අයකුත් නොවෙයි උන්වහන්සේ ළඟ අපි කුමක් කරමුද ආදී වශයෙන් සෙතමින් නිස්සද්දව නොසිට එසේ ස්වාමීනි කියලා පිළිගන්නවා. දැන් සීල ස්වාමීන් වහන්සේලාට මේ ශාසනයේ අතීත වර්තමාන අනාගත මේ ශාසනය තුළ භික්ෂුන් වහන්සේලාට උපාධ්‍යායන් වහන්සේලා වැඩ ඉන්නවා. ආචාර්යවරයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. නමුත් මේ සාරිපුත මහ රහතන් වහන්සේ යම් අවවාදයක් කරනකොට ඒ අවවාදේ ලබා ගැනීමට ඉන්න ස්වාමීන් වහන්සේලා කවදාවත් සාරිපුත මහරහතන් වහන්සේට විමසන්නේ නැහැ. ඔබ වහන්සේ මගේ උපාධ්‍යායන් වහන්සේ නෙවෙයි. ඔබ වහන්සේ මගේ ආචාර්යවරයන් වහන්සේත් නෙවෙයි. ගුරු ස්වාමීන් වහන්සේත් නෙවෙයි. මට අවවාද කරන්න ඔබ වහන්සේ කවුද? නේද? එහෙම අද කාලේ ඕන තරම් කියනවා නේද? පාසලක නම් දැන් එක ගුරුවරයෙක් යම් අවවාදයක් කරනකොට මගේ පන්ති භාර ගුරුවරයා නෙවෙයි. එහෙම. මගේ විෂය භාර ගුරුවරයා නෙවෙයි. නේද? කියලා ඒ විදිහට දෝෂාරෝපණය කරනවා. ඒ වගේම වැඩිහිටි කෙනෙක් අවවාද කරනකොට ඔය විදිහට අවවාද කරන්නට ඔබ මගේ අම්මද තාත්තද කියලා අහනවා. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා එහෙම කිසිම අවස්ථාවක කිසිම ස්වාමීන් වහන්සේ නමක් සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් එහෙම අහන්නේ නැහැ. ඒක ඉතාම වටිනා ගුණයක්. ඒ අර සීල ස්වාමීන් වහන්සේලා පිළිගත්තා බුදුරජාණන් වහන්සේගේ අවවාදේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගත්හ. ඒ වගේම ඵල ගලා ගුම්හි යනු කුඩා පැලෑටි වලින් ගැවසුණු මණ්ඩපයෙහි ඵල ගලා ගුම්හි. එතකොට කුඩා පැලෑටි වලින් ගැවසුණු මණ්ඩපය එතන සඳහන් වුණානේ තෝර වනයේක වැඩ හිටි කියලා. ඒ තෝර වනල හැබ නිති ජලය ඇති තැනක හටගනී. උතුර තෝර කියලා කියන ශාක වර්ගය හටගන්නේ ගොඩක් අර දිය සීරාව තියෙන තැන්වල. දිය රැඳෙන තැන්වල. එහි පා සතරක මණ්ඩපයක් කර ඒ වනලැහැඹ මත එය නැංවූහ. ඒ වගේම එම තෝර පැල එනම් මණ්ඩපය වසාගත්තේය. ඉබ්බිති එහි යට ගඩොල් අතුරා වැලි විසුරුවා
අසුන් පැනවූහ. දහවල් කාලයේ දියමුසු සුළං හමයි. අදත් අපි ධර්මාසනයක් පනවනකොට සාමාන්‍ය ස්වභාව සෞන්දර්යයට ගැළපෙන විදියට අපි ඒ පරිසරයට ගැළපෙන ආකාරයෙන් තමයි සකස් කරන්නේ නේද? ඒක ගොක්කොල විලින් වෙන්න පුළුවන් නේද? ස්වභාවික විදිහට වෙන්න පුළුවන්. එහෙම තමයි එදා අතීතෙත් සා නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙන නිසා ඒ සදහවතුන් භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසන ලබාගෙන මඟ පෙන්වීම ලබාගෙන ඒ ආකාරයෙන් ස්වභාවික ආකාරයෙන්ුත් මේ මණ්ඩපයන් සකස් කරගෙන තියෙනවා. තව මෙතෙන්ද පැහැදිලි වෙන්නේ ඒ මණ්ඩපය මේ ස්වභාවිකවම ඒ තෝර වනල හැබ අර ඒ සාක ස්වභාවික විදිහට වැඩෙන ආකාරයෙන් තමයි මණ්ඩපය සකස් කළ තියෙන්නේ. ඒ නිසා ඒ නිරන්තරයෙන්ම ජලය මුසු නිසා හරීම සිසිල් සුළං වලින් ගැවසී ගත්ත මණ්ඩපයක්. තෙරුන් වහන්සේ එහි හුන් සේක මේ සඳහා තුවර වන ලැහැබක යනුවෙන් කියන ලදී. ඒ වගේම නානා වේරජ්‍යගතං එක් රජකුගේ රාජ්‍යයෙන් වෙනත් පිටස්තර රාජ්‍යවලට ගියා වූ යනුයි. එතකොට රාජ්‍යයකින් තවත් වෙනත් රාජ්‍යයකට නිදැම් මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නේ. එතකොට අන්‍ය රාජ්‍යයෙහි හැසිරෙන යම්සේ දේශයින් පිට ප්‍රදේශ එම නැත්තම් විදේශ වන්නේද එසේම රාජ්‍යයෙන් පිට ප්‍රදේශ විරජ්‍යනම් වේ. එහි පැමිණියේ එහි යෙදුනේ විරජ්‍යක වේ රජ්ජං යැයි කියයි. කත්තිය පණ්ඩිතා යනු එතකොට ශාස්ත්‍රීය පණ්ඩිතයෝ කියලා කියන්නේ කාටද? දැන් ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කළානේ දැන් ඔය ඒ වැඩම කරන ප්‍රදේශයේ ඉන්නවා හරි දැනුගත් අය පණ්ඩිතයෝ තමයි ඉන්නේ. එනිසයි අය ප්‍රශ්න අහනවා සරියුත් හාමුදුරන්ගෙන් අහගන්න ඒ ප්‍රශ්න වලට උත්තර. එහෙ ඉන්නවා මේ වගේ පණ්ඩිතයෝ. පළවෙනි පණ්ඩිතයා තමයි කත්තිය පණ්ඩිතා. උදාහරණ වශයෙන් දීලා තිනවා බිම්බිසාර කොසල් ආදී පණ්ඩිත රජවරු. එයයි සාමාන්‍ය රජවරු නෙවෙයි හරි පණ්ඩිත රජවරු නේද? ගොඩාක් ධර්මයේ දන්නෝ. ඒ වගේම බ්‍රාහ්මණ පණ්ඩිතා යනු එතකොට බ්‍රාහ්මණ පණ්ඩිතයොත් ඉන්නවනේ. උදාහරණ වශයෙන් චංකී තාරුක්ක ආදී පණ්ඩිත බ්‍රාහ්මණවරු තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ගහපති පණ්ඩිතා යනු චිත්ත ගහපති ඒ වගේම සුදත්ත ගහපති ආදී වශයෙන් ගෘහපතියෝ ඉඳලා තියෙනවා. ඒ අය හරි පණ්ඩිතයි. දැන් චිත්ත ගහපති වගේ අය මේ අනාගාමි වෙච්ච අය. ඒ වගේම ඒ ආකාරයේ ගෘහපතියෝ ඉන්නවා. ඊළඟට ඉන්න තවත් සමන පණ්ඩිතා යනු සබිය පිලෝතිකාදී පණ්ඩිත පිරිවැජියෝ ඉන්නවා ඒ ප්‍රදේශයේ.
පිරිවැජියෝ. ඒ වගේම විමංශකය anu අර්ථ සොයන්නෝය. එතකොට ඒ අය හැම වෙලාවෙම උත්සාහ කරන්න යම් කිසි දෙයක හරියට අර්ථ හොයන පිරිසක් ඒ අය. හැම වචනයකම හැම අදහසකම ඒ අය අර්ථය හොයනවා. ඒ ඒ ස්වභාවයක් ඒ අයයි. ඒ වගේම කිං වාදී. දැන් සාරිපුත මහරහතන් වහන්සේ මතක් කළා මේ මේ පඬිතවරු බුදුරජාණන් වහන්සේ තමයි ඔබලාගේ ශ්‍රාවකයෝ අපගේ අපගේ සාසුන් වහන්සේ කියලා කිව්වහම ඔබලාගේ සාසුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ මොන වගේ දර්ශනයක් දී ඉදිරිපත් කරන්නේ කිං වාදී මොකද්ද ඒ වාදය තමාගේ වාදයේ කුමක්දයි අසයි යනුයි කුමන ලබ්ධියේ ලබ්ධික යෝද යන අර්ථයයි ඒ වගේම කිමක්ඛායි යනු කිම ශ්‍රාවකයන්ට අවවාද අනුශාසනා කරන සේක්ද ඒ වගේම ධම්මස් සත්‍යානු ධම්මං යනු භාග්‍යතුන් වහන්සේ දේශිත ව්‍යාකරණයෙහි අනුව්‍යාකරණ සහධම්මිකෝ යනු කරුණු සහිතවයි. එතකොට ධම්මානු අනුධම්මචාරී ඒ ධර්මය මොනවාද ඒ ප්‍රධාන මාතෘකාවලට එහෙම නැත්නම් මාතිකා මාතෘකාවලට යෙදෙන අනුධර්ම මොනවාද ධර්ම කොටස් මොනවාද ඒ වගේ කරුණු සහිතව විස්තර සහිතව දැනගන්නට යය උත්සාහ කරනවා වාදානු වාදෝ යනු භාග්‍යතුන් වහන්සේ දෙසු අවවාදයෙහි අනුවාදයයි. එතකොට වාදය සහ අනුවාදය කියන්නේ සංක්ෂිප්තය නේද? එතකොට ඒ අනුවාදය මොකද්ද? වාදානුපාතෝ යනු ද පාඨයකි. ශාසුන් වහන්සේගේ වාදයෙහි වාක් ප්‍රහාරය අනුව වැටීම අනුව යෑම යන අර්ථයයි. එතකොට වාදානුපාතෝ කියලා වචනයක් තියෙනවා. වාදානුපාතෝ කියලා කියන්නේ වාදය අනුව වාක් ප්‍රහාරයට වැටෙනවා කියලා කියයි. වාක් ප්‍රහාරයට වැටෙනවා. එතකොට මේ වාදයේ බුදුරජාණන් වහන්සේගේ වාදය හා අනුව ගිය වාදයක්ම යැයි දක්වන ලද්දේ වේ. ඒ වගේම අවිගත රාගස්ස යනාදීහි තණ්හා වශයෙන්ම අර්ථය දත යුතුය. තණ්හාවේ ඇලීම ඒ වගේම ඇලවීම යනු රාගයයි. ඒතො රාගය කියලා කියන්නේ තණ්හාවේ ඇලීම. ඒ වගේම කැමැත්ත දැක්වීම තමයි ඡන්දය කියලා කියන්නේ. ඒ වගේම ප්‍රිය කිරීම අර්ථයෙන් තමයි ප්‍රේමං එහෙම නැත්නම් ප්‍රේමය කියලා කියන්නේ ප්‍රිය කරන අර්ථයෙන්. බොනු කැමැත්තේ පිපාසාව වශයෙන් හඳුන්වලා තියෙනවා. ඒ වගේම දැවීම් තැවීම් අර්ථයෙන්
පරිලාහ කියලා කියනවා. ඒකට පරිදාහ කියලා කියනවා. මේ විදිහට අකුසලේ චාවුසෝ ධම්මේ ආදිය කවරහින් පටන් ගන්නා ලද්දේද? පංචස්කන්ධේහි දුරු නොකල රාගයෙහි ආදීනව දුරු කළ රාගයෙහි ආනිසංසද දැක්වීමට අරමන ලදී. එසකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මය ස්කන්ධ පංචකය කෙරෙහි තණ්හාව ඇලීම එහෙම නැත්නම් රාගය ඒ වගේම ඡන්දය කැමැත්ත එහෙම නැත්නම් ප්‍රේමය ආදි වශයෙන් සඳහන් වෙනවා. එහි අවිගහතෝ යනු දුක් නැති බවයි. දුක් නැති බවයි අවිගහතෝ කියලා කියන්නේ. විගත අවිගත කියලා කියන්නේ. කරදර විපත් නැති කියලා කියන එක තමයි අවිගතෝ කියලා කියන්නේ. අවිගහතෝ. ඒ වගේම අනුපායාසෝ යනු තැවීමක් නැති යනුයි. එතකොට නිවන නිර්වාණය කියලා කියන එක තැවීමක් නැති තැනක්. ඒ වගේම අපරිලාහෝ යනු දැවිල්ලක් නැති යනුයි. මෙසේ සෑම තැන්හිම අර්ථය දත යුතුයි. එතකොට මේ ආදි වශයෙන් තමයි මේ සූත දේශනාවේ අර්ථය වශයෙන් පෙන්නලා දීලා තියෙන ඉතාම වටිනා සූත දේශනාවක් තමයි මේ දේවදාහ කියලා කියන සූත දේශනාව. එහෙමයි නායක හාමුදුරුවනේ, සාරධර්ම ගුණධර්ම කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් බල් බිහිවීමින් යන ලකුණු පෙනෙන වර්තමාන සමාජයට ඉතාම වටිනා කියන අවවාද ඔබදන් රාශියක් ගලපා ගත හැකි සංයුත්ත නිකායෙහි කන්ද සංයුත්තයෙහි නකුල පිතුව වගේ තුළ සඳහන් වන දේවදහ සූත්‍ර දේශනාවෙහි පෙරදේශනාව වගේම අටුවා දේශනාව පිළිබඳවත් අවධානය යොමු කරමින් මේ කාරණාවන් පැහැදිලි කර ගැනීමෙන් එක සූත්‍ර දේශනාවයි එලෙසින් නිමාවට පත්වෙන. විනායක හාමුදුරනේ, විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාව පිළිබඳව කල්පනා කරද්දී අපේ ගිහි පින්වතුන්ට වගේම භික්ෂුන් වහන්සේලාටත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ චරිතය තුළින් ගලපාගත හැකි ආදර්ශ බොහොමයක්ම තිබෙනවා. ගිහි පින්වතුන්ට වගේම භික්ෂුන් වහන්සේලාටත් විශේෂයෙන්ම උතුම් සම්බුද්ධ දර්ශනය ගලපා ගනිමින් සුපේශවල ශික්ෂාකාමී භික්ෂු ජීවිත ගත කරන ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා වර්තමානයේ වැඩ සිටියත් අපට වර්තමානයේ තුල මේ භික්ෂුත්වය හරියට අවබෝධ නොකරගත් ස්වාමින් වහන්සේලාත් අපට මුණ ගැහෙනවා. ඒ නිසා නායක හාමුදුරුවනේ, මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් සිව්වනක් පිරිසම තමන්ගේ ජීවිතවලට ගලපා ගන්නට ඕන, ගලපා ගන්නට පුළුවන්කම ලැබෙන ආදර්ශයන් පිළිබඳව ඔබ වහන්සේගෙන් මතු කර ගැනීමක් දැන කියාගන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, දැන් අපිට මෙතන සූත්‍ර දේශනාවේ මුණ ගැහෙනවා භික්ෂුන් වහන්සේලා, නවක භික්ෂුන් වහන්සේලා අපේ භාග්‍යතුන් වහන්සේ සමීපයට වැඩම කරලා අපේ භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි, අපට ඊළඟ වස් කාලයේ ගත කරන්නට අපි කැමති අපරදික දනව්වට වැඩම කරලා වස්වසා වැඩ සිටින්නට අපි කැමති. ඉතින් එතකොට දැන් අද කාලේ වුණත් අපි දන්නවා ආරණ්‍යවල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා එක ආරණ්‍ය සේනාසනයකම වැඩ ඉන්නෙත් නැහැ නේද? ඉතින් අර විවේකය සොයා ගැනීම සඳහා, භාවනා වැඩීම සඳහා
එක එක මේ ආරණ්‍ය සේනාසන වලට විවේක ස්ථාන වලට වැඩම කරනවා. තවත් පැතිකින් ගත්තොත් ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා වුණත් තමන් පැවිදි භාවයට පැවිදි බව ලබාගත් විහාරස්ථානෙන් අධ්‍යාපන කටයුතු සඳහා ධර්මය ඉගෙන කියා ගැනීම සඳහා ධර්ම විනය ඉගෙන කියා ගැනීම සඳහා තවත් විහාරස්ථානවලට ගුරු ස්වාමින් වහන්සේලා සොයාගෙන වැඩම කර. ඉතී වගේ තත්ත්වයක් අපි දකිනවා. එතකොට එහෙම නැත්නම් තවත් පිරිවෙන් මධ්‍යස්ථානවලට පවා වැඩම කරනවා නේ. ඉතී එතකොට මේ සූත්‍ර දේශනාවේ අපිට පැහැදිලි අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොට කොයිතරම් මේ පිරිස අන්‍ය තීර්ථකයෝ පවා අන්‍ය දබ්ධික අන්‍ය තීර්ථකයන් පවා විශේෂයෙන්ම ධර්මයේ පිළිබඳව කොයිතරම් මේ සෙව්වද කියලා කියන එක නේද? එතකොට හරි මොකද්ද වැරද්ද මොකද්ද කියලා හරියට මේ හරිම කුතුහලයක් තමයි තිබුණේ. ඒ වගේම අපි දන්නවා දැන් සච්චක වගේ අය මේ විශාල පිරිසක් එකතු වෙලා වාද කරනවා නේද? දැන් කායික ශක්තිය මැනලා බලන ක්‍රීඩා තියෙනවා, අල්ලෝපර වගේ නේද? ඒ වගේ ක්‍රීඩා තියෙනවා. එතකොට ඒ ක්‍රීඩාවලදී සාමාන්‍යයෙන් ඇතුන් අසුන් වගේ සත්තු උපයෝගී කරගනත් නේද? ඒ වගේම යම් කිසි යුද ශිල්පයන් මුල් කරගනත් ඒ අය කාය බලය කාය ශක්තිය මේ මැනලා බලන ක්‍රීඩා තිබුණා. ඒවට ඉතින් සවස් කාලෙ වෙන්න පුළුවන්, සමහර රාත්‍රී කාලෙ වෙන්න පුළුවන් නේද? මේ අද වගේ නෙවෙයිනි දැන් ආලෝකයේ සපයාගන්නේ පන්දම් වලින් නේද? විශාල එලි හදාගෙන මේ ඒ කායික ශක්තිය මැනලා බලනවා. ඉතින් ඒ වගේ ජයග්‍රහණේ ලබන්නට එහෙම නැත්නම් තවත් කෙනෙක් කායික වශයෙන් පරාජය කරන්න හරි කැමති. අදත් ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ අපි කියනවා තනිතලින් ක්‍රීඩා කරනවා, කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කරනවා නේද? ඒතර අපිට පේන්නේ ඒ වගේ ක්‍රීඩා සහගත බවක්. එතකොට ඒ අය මේ කායික ශක්තිය මැනලා බලනවා. ඒතර කායික ශක්තිය මැනලා බලන ඒ ක්‍රීඩාවලට වඩා තවත් ක්‍රීඩාවක් තිබුණා, මානසික ශක්තිය මැනලා බලන ක්‍රීඩා නේද? ඒව තමයි මේ ක්‍රීඩාවක් වශයෙන් ඒගොල්ලෝ සකස් කරගත්තේ. වාද කිරීම, වාදවලින් පරාජයටපත් කිරීම, මතවාද, එක එක මතවාද, එක එක දෘෂ්ටිවාද, ඒ වගේම නොයෙකුත් විදිහේ තර්ක නේ, ඒවා ඉදිරිපත් කරලා මේ පරාජයටපත් කිරීම. ඒ උදාහරණ ගෙනලා දෙයිලා නේද? ඉතින් මේ විදිහට කොහොම හරි පරාජයටපත් කිරීම. ඒ නිසා ඒ වගේ සමාජයක අර කායික ශක්තියත් මැනලා බලන, ඊටත් වඩා මානසික ශක්තිය මැනලා බලන මේ ස්වභාවයක් තමයි දඹදි වේදා දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබිච්ච කාලේ පැවතුනේ නේ. ඉතින් ඒ නිසා ඒ විදිහටම අපිට වර්තමානයේ දැක ගන්න පුළුවන් ඒ වගේ දැන උගත්කම් මේ මැනලා බලන මේ ක්‍රීඩා වශයෙන් තියෙනවා නේ. ඉතින් ඒ නිසා මේ එකල මේ විදිහේ ක්‍රීඩාවන් තිබුණා. ඒ ක්‍රීඩාවලට ඉදිරිපත් වන අය කොහොම හරි වාදානුවාදයෙන් දිනන්නට තමයි මේ මහන්සි ගත්තේ. ඉතින් ඒ වගේ සමාජයක පැවිදි භාවයට පත් වෙන භික්ෂුන් වහන්සේලාටත් ලොකු අභියෝගයක් තිබුණා. විශේෂයෙන් පිරිසක් අතරට ගියාම
ඒ පිරිස අතර කොහොමද සංයමයෙන් කටයුතු කරන්නේ කියන කාරණය. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ඉතාම දක්ෂ මේ එහෙම එහෙම අර පඬිතයන් දැන් මෙතන සඳහන් වුණානේ ශක්‍රීය පඬිතයන් බ්‍රාහ්මණ පඬිතයන් නේද ගෘහපති පඬිතයන් ආදිවාසීන් සමන පඬිතයන් ආදිවාසීන් පඬිතයන් හිටියා ඉතින් ඊ අය ප්‍රශ්න අහනකොට ඒවට උත්තර දෙන්න පුළුවන් වෙන්නට ඕනේ ඉතින් ඒ වගේ අද කාලෙත් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා පරවාද එහෙම නැත්නම් තවත් ඉගෙනීම් එහෙම නැත්නම් අනිකුත් ආගම් වල අය යම්කිසි ප්‍රශ්නයක් ඇහුවාම ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න හැකියාවක් තියෙන්න ඕනේ. පරවාද දුරු කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පරවාදෙන් ඉගෙන ගන්නත් කියලා. අනිත් ආගම් අනිත් සාසුන් වහන්සේලා කියලා දීලා තියෙන මොනවද කියලා ඒවා අපි හරියට ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒවා ඉගෙන ගත්තොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒ කරුණු කාරණා වල තියෙන අඩුපාඩුකම් මොනවද කියලා අපිට හරියට නිවැරදිව පෙන්ලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා වැදගත් කාරණයක් අපිට දැන් පැහැදිලි. මෙතෙන්දී මේ සූත්‍ර දේශනාවෙන් භික්ෂුන් වහන්සේලාටත් අපේ ශ්‍රාවකයන් පිනුතුන ඔබ හැම දිනාටමත් ඉතාම වැදගත් කාරණයක් තමයි මේ පරවාද කියලා කියනවා ඉගෙන ගන්න එකේ වැදගත්කම නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ මුලින්ම ප්‍රශ්නය ඉදිරිපත් කළේ ඔබලාගේ ශාසුන් වහන්සේ කවුද? ඔබලාගේ ශාසුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මොන වගේ වාදයක්ද? නේද? එතකොට මේ එහෙනම් අපි බුදුරජාණන්සේගේ ශ්‍රාවක පිරිස වශයෙන් පළමුවෙන්ම දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. නේද? බුදු ගුණ මොනවාද? එතකොට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ගැඹුරුම කොටස මොකක්ද? නේද? එතකොට අපිට ගැඹුරුම කොටස මොකක්ද කියලා දැනගත්තොත් එතනින් මෙහාට තියෙන කාරණා ටික අපිට සැහැල්ලුවෙන් ඉගෙන ගන්න පුළුවන්. නේද? ඒ නිසා ඊටම වැදගත් වෙනවා මේ අර මේ වාද මේ සාරිපුත මහ රහතන් වහන්සේගෙන් ඉගෙන ගත්තේ මේ ස්වාමීන් වහන්සේලා ඉගෙන ගත්තේ විශේෂයෙන්ම ධර්මය. එතකොට හරි හැටි ධර්මය ඉගෙන ගන්න එක ඊටම වැදගත් වෙනවා. දැන් මේ කන්ද සංයුක්තයේ සඳහන් වෙන නිසා පමණක් නෙවෙයි කන්ද සංයුක්තයට ඇවිල්ලා තියෙන්නේ මේ සෝතිසනාව සඳහන් වෙලා තියෙන අපිට ඉගෙන ගියා ගැනීමේ පහසුව සඳහා නේ. එතකොට ඊටම වැදගත් වෙනවා මේ පටිසම්පාදය. ඒ වගේම ස්කන්ධ ධාතු ආයතන ආදී මේ දේවල් ඉගෙන ගන්න එක ඊටම වැදගත් වෙනවා. ඉතින් එතකොට ඒ නිසා මේ ආදි වශයෙන් අපිට තියෙන්නට ඕනේ. එතකොට ආය ස්වාමීන් වහන්සේලා සීළු ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ එහෙම නැත්නම් ඒ අවවාදේ පිළි අරගෙන සාරිපුත මහ රහතන් වහන්සේ සමීපට ගිහිල්ලා දැනගත්තා කොමක්ද අපි දැනගත යුතු කරුණු කාරණා කියලානේ. ඒ නිසා යම් කිසි අපිට තවත් පාඩමක් තමයි යම් කිසි කාර්යයක් කරනකොට යම් කිසි කාර්යයකට අපි නොදන්නා තැනකට යනකොට හරි හැටි ඒ දේවල් හරි හැටි ඉගෙන ගියාගෙන දැන කියාගෙන යන එක ඊටාම වැදගත් වෙනවා කියලා එකත් අපි මෙතනින් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අර බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් හඳුන්වා දීම. ගුරුවරයාගේ ಗುಣ ටිකක් කියලා දීලා ගුරුවරයෙක් හඳුන්වා දීම ඉතාම වැදගත් වෙනවා. දැන් අපි හිතමුකෝ ගුරු මණ්ඩලයක් ඉන්න තැනක
ගුරුමණ්ඩලයේ ප්‍රධානි නේද? ඒ ප්‍රධානියා දැනගන්න ඕනේ මෙන්න මේ ගුරුවරුන්ට මේ මේ හැකියාවල් තියෙනවා කියලා කියලා දෙන එකත් ඉතාම වැදගත් වෙනවා නේද? ඒකත් දැන් මෙතෙන්දී අපිට ඉතාම වටිනා මේ ආදර්ශයක් තමයි මේ සූත්‍ර දේශනාවෙන් ලබා ගත හැකි ඉතාම වටිනා ආදර්ශයක්. ඒ වගේම අපිට මෙතෙන්දී පේනවා අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම සාරිපුත මහරහතන් වහන්සේගේ ගුණ පිළිබඳවත් ඒ වගේම ඒ සීළු සාමින් වහන්සේලා යම් කිසි දෙයක් ඉගෙන කියා ගන්නකොට මේ නිහතමානීව නේද? දැන් මෙතන කිසිම සාමින් වහන්සේ නමක් කිසිම අවස්ථාවකදී ඉස්මතු කළේ නැහැ. මම දන්නවා සාරිපුත මහරහතන් වහන්සේ කවුද කියලා. නේද? එහෙම කියලා කවුරුත් කියන්නේ ගියේ නැහැ. ඒ වගේ දන්න දන්න කරුණුත් ඇතිනේ. නමුත් කිසිම කාරණාවක් සාරිපුත මහරහතන් වහන්සේ ඉදිරියේදීවත් ඒ ස්වාමීන් වහන්සේලා මතක් කළේ නැහැ. ඒ ආකාරයෙන්ම මේ දේශනාව ඒ ආකාරයෙන් පිළිගත්තනේ. ඒ වගේම තමයි මෙතින්ද අපිට පැහැදිලි යමක් ශ්‍රවණය කරනකොටත් ඇහුම්කන් දෙනකොටත් අර හැමදේම සාවධානව ඇහුම්කන් දීම කියලා කියන එක නේද? එතකොට ඉතාම වැදගත්ම කාරණේනේ මේ සුණාත කියලා කියන කාරණේ. ඇහුම්කන් දීම කියලා කියන එක හැමෝටම තියෙන්න ඕනනේ නේද? හරි මොකද්ද වැරද්ද මොකද්ද කියලා කියන එක ඇහුම්කන් දීම ඉතාම වැදගත් වෙනවා. හැම කතාවකම තියෙනවා මූලික කතාවක්, මැද කතාවක්, අග කතාවක් තියෙනවා හැම දෙයකම. එතකොට නුරුස්සන කෙනා, එහෙම නැත්නම් සංයමයක් නැති කෙනා, ඇහුම්කන් දෙන්න කැමති නැති කෙනා, අපි කියන්නේ බොරුවට පණ්ඩිතයි කියලා නේද? එහෙම කෙනා අර පළමුවින්ම ඇහෙනකොටම ඒදී ප්‍රතික්ෂේප කරනවා. ඒදී ප්‍රතික්ෂේප කරනවා, ඇහුම්කන් දෙන්න කැමති නැහැ නේද? ඉතින් ඒ නිසා ඊටම වැදගත් දේ තමයි නිවැරදිමදී මුල නොති වෙන්න පුළුවන්, මැද තියෙන්න පුළුවන්. නිවැරදිමදී මැද නොති වෙන්න පුළුවන්, අග තියෙන්න පුළුවන් නේද? ඒ නිසා කතාවක් සම්පූර්ණයෙන්ම දැනගන්න එක ඊටම වැදගත්. එතකොට යම්කිසි චරිතයක තියෙන ලක්ෂණ, එහෙම නැත්නම් ඒ විෂය කරුණු වල තියෙන සාරගර්භ බව, ඒ හැමදේම මේ සම්පූර්ණයෙන් ඉගෙන ගන්න එක ඉතාම වැදගත් වෙනවා. දැන් මේක ਸਰව සම්පූර්ණ දේශනාවක් නේද? ਸਰව සම්පූර්ණ දේශනාවක්. එතකොට ස්කන්ධ පංචකය පිළිබඳ, පංච උපාදානස්කන්ධය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා, ඒ ආදීනව නේද? ඒ වගේම නිස්සරණය ආදි වශයෙන් මේ සෑම කාරණාවක්ම මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා අපේ ජීවිතයට ඉතාම වැදගත් කරුණු කාරණා, ධර්ම කාරණා රාශියක් මේ ශ්‍රුති දේශනාව තුළ ඉගෙන කියා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අවසානයේදී සඳහන් වෙනවා කුසලා කුසල ධර්මයන් පිළිබඳ අවබෝධ කරගෙන මගඵල පිළිවෙලට පත් වෙන්නට ඉතාම වටිනා ශ්‍රුති දේශනාවක් තමයි මේ සූත දේශනාව. ඒ නිසා මාර්ගඵල උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේම ස්කන්ධ පංචකය පිළිබඳව. තණ්හා උපාදාන දුරු කර ගැනීමෙන්, නැති කර ගැනීමෙන් කියන එක තමයි මෙතෙන්දී අපිට පැහැදිලි වෙන්නේ. ඒ නිසා ස්කන්ධ පංචකය පිළිබඳව දන්නේ නැති අයට දැන් සමහරලාට පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා අහුවාම සමහරලාට සමහර අය කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් ගැන නේද? පංචස්කන්ධය කියලා කිව්වහම ඇස කන නාසය දිව ශරීර. ඉතින් ඒ වගේ පංචස්කන්ධය කියලා කියන එක කවුරු හරි දන්නේ නැත්නම් නේ, ස්කන්ධ පංචකය පිළිබඳව කවුරුත් දන්නේ නැත්නම් එයාට ධර්මය අවබෝධය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඉතාම වටිනාම කොටස තමයි මේ ස්කන්ධ ධාතු ආයතන ආදී මේ පරිසම්පාද ධර්මයට අයිති කොටස්, ධම්මානුපස්සනාවට අයිති කොටස් ටික
ඉගෙන කියාගන්න එක ඉතාම වැදගත් කියන කාරණයක් මෙතින්දී අපිට මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙනවා. එහෙමයි නායක හඳුරුනේ ලෞකික ජීවිතයේ විවිධ වූ කාරණාවන් නිසා දැවෙමින් තැවෙමින් ගත කරන ජීවිතයේ මොනතරම්නම් සරලව සූපපත් කරගන්නට අපට පුළුවන්කම ලැබෙනවද අපේ ජීවිතයේ සැනසුම ළඟා කරගන්නට සම්බුදු දහම කොතෙක් දුරට මඟ කියනවාද කියන කාරණාව මේ සූත්‍ර දේශනාවෙනුත් අපට මනාකොට පැහැදිලි කරවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ප්‍රඥාවන්තයන් අතර අගතැන්පත් වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි චරිත ආදර්ශයට ගලපා ගැනීමෙන් ආදර්ශයට එක් කර ගැනීමෙන් අපටත් පුළුවන් මේ ගත කරන ජීවිතයේ ආදර්ශ සම්පන්නව යහපත්ව සුවපත්ව ගත කරන්නට. ඉතින් ඒ වෙනුවෙන් ඔබට මග කියා දීම, ඒ වෙනුවෙන් ඔබට අපේක්ෂාවක් ඇති කිරීමයි කතන්සුලපතේ පංජම් වැඩසටහන තුළ අපි හැමදාමත් අපේක්ෂාව අරමුණ බවට පත් කරගන්නේ. සම්බුදු දහම තුළින් ඉදිරි නොදුරු අනාගතයේ යහපත් සුවපත් අනාගතයක්, යහපත් සුවපත් සමාජයක් වේවා යන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි අද දවසේදීත් සංයුත්ත නිකායෙහි කන්ද සංයුත්තය තුළ අන්තර්ගත වන නකුල පිතූ වග්ගයේ සඳහන් වන දෙවන සූත්‍ර දේශනාවන දේවදා සූත්‍ර දේශනාවේ තුලින් බොහෝ කර්ම කාරණාවන් අපිට දැන කියා ගන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් අපි ඉදිරි සූත්‍ර ඊළඟ සූත්‍ර දේශනාවන් පිළිබඳවත් ඉදිරි වැඩසටහන් තුළදී ඔබත් සමග සාකච්ඡා කිරීමේ අපේක්ෂාවෙන් අපි වැඩසටහන නිමාවටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ආතුව මේ දිනවල ඔබට අපි හැමදාමත් වගේ සිහිපත් කරන කාරණාව පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම ශ්‍රී කුසල ධම්මාබිදාන පුණ්‍යවන්ත නායක ස්වාමින් වහන්සේගේ 6 වන ගුණානුස්මරණ පින්කම් මාලාව ඉකුත් මාර්තු මාසයේ 3 වන දින සිට ආරම්භ කළා. එහි තවත් අදියරක් මාර්තු මාසයේ 16 සහ 17 යන දෙදින අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනේ ප්‍රදේශයේ වගේම විලච්චිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී සුවිශේෂී ප්‍රජා සත්කාරක වැඩසටහන් රාශියක් අපි පවත්වන්නට සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කුසලධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින් වහන්සේ වැඩ සිටි අවධියේදීත් අසරණ ජනතාවට පිහිටක් වෙමින් අපේ රටේ ඇතිවන ඕනෑම ආපදා තත්වයකදී උන්වහන්සේ පෙරමුණ ගනිමින් ඔවුන්ට පිහිටක් වන්නට කටයුතු කළා. ඉතින් උන්වහන්සේගේ ගුණ සිහිපත් කරන මේ කාලවකවානුවේත් අපි එවැනි ප්‍රජා සත්කාරක පුණ්‍යවන්ත කටයුතු රාශියක්ම සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ මාධ්‍ය ජාලය සමගින් හිතෛශ්‍රීවන්තව අත්වැල් බැඳ ගැනීමෙන් කටයුතු කරන පින්නැති ඔබවත් සහ සම්බන්ධ කරගෙන ඒ අනුව 16 සහ 17 යන දෙදින ඒ ස්ථානයන්හිදී ජලපෙරණ පද්ධති කිහිපයක්ම ජනතා අයිතියට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දෙන්නට, ඒ වගේම ගර්භණී මවුරුන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ පරිත්‍යාග කරන්නට, ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දුවා දරුවන්ට පාසල් උපකරණ කටල පරිත්‍යාග කරන්නට, ඒ වගේම ආබාධිත අයට කිහිලිකරු රෝදපුටු පරිත්‍යාග කරන්නට, ඒ වගේම කෘෂි උපකරණ ලබා දීම වැනි පින්කම් රාශියක් මේ දින දිත්තේහි පවත්වන්නට අපි සූදානමින් සිටිනවා. ඉතින් එකී ප්‍රජා සත්කාරක වැඩසටහන වෙනුවෙන් බොහෝ දෙනා මේ වන විටත් ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට පැමිණ තමන්ට පුළුවන් ආකාරයෙන් තමන්ගේ දායකත්වය ද්‍රව්‍යමය වශයෙන් වගේම මූල්‍යමය වශයෙන් ඔබට ලබා දෙනවා. ඉතින් තවත් ඔබට අවස්ථාවක් තිබෙනවා. තවත් දින කිහිපයක් පමණ මේකේ පින්කම සිදු කරන්නට අපට ඉඩ හසර තියෙන. ඉතින් එකී දින කිහිපෙදිත් ඔබට මේ වෙනුවෙන් දායකත්වය දක්වන්නට පුළුවන්. ඒ සඳහා ඔබ කතා කරන්න 01149742607 කියන දුරකථන අංකයත්, ඒ වගේම 01127215288 කියන දුරකථන අංකයත්, ඒ වගේම 01777790609 කියන දුරකථන අංකයත් විවෘතයි. මේ පිළිබඳව ඔබට දැන කියා ගන්නට. එහෙමනම් මේ සිහිපත් කිරීමත් එක්ක අද කතන්සුලබතේ පඤ්ඤම් වැඩසටහන අපි නිමාවට පත් කරන්නට පෙර ආතු අපේ නායක ස්වාමින් වහන්සේට ඉතාම කෙටියෙන් මෙකී පින්කම් මාලාව පිළිබඳවත් කෙටි පුණ්‍ය අනුමෝදනාවකුත් සිදු කරන්නට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. වාසනාවන්ත පින්තුනි, අපේ පූජනීය නායක මහින්පාණන් වහන්සේගේ 6 වන වර්ෂ පූර්ණ පින්කම් මාලාව වෙනුවෙන් අනුරාධපුරයේ රාජාංගනයේ ඒ ප්‍රදේශ කීපයක අපි පින්කම් කීපයක් සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම දීර්ඝ කාලයක ඉඳලා අපි පවත්වගෙන එන පින්කමක් තමයි ජල පෙරණ පද්ධති සවිකිරීම. ඒ තුලින් විශාල පිරිසකට පිරිසුදු පානීය ජලය ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් විශාල පිරිසක් අපිට විදේශික ගත කරන ජීවත්වන
අපේ පින්නතුන් ඒ වෙනුවෙන් විශාල වශයෙන් දායක වන බවත් අපිට පැහැදිලියි. ඒ නිසා එවැනි පිටිසක් ඒකනාශී වෙලා විශේෂයෙන්ම මෙවර අපි ඒ දින දෙක ඇතුළත ඒ වගේ එවැනි පද්ධති හතරක් ජනතා අයිතියට නැත්තම් පින්තුන්ගේ පරිහරණය සඳහා පූජා කිරීමට පරිත්‍යාග කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ජීවන්ත මතක් කළා වගේ සමාජ සත්කාරක වැඩසටහන අපි දියත් කරනවා. අඩු ආදායම් ලාභී අපේම සැදැහැවත් පින්තුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමේ බලාපොරොත්තුෙන් යම් කෙසේ අස්සසිල්ලක් අපිට පුළුවන් හැකි ආකාරයෙන් ඒ අයගේ ජන ජීවිතයේ නගා සිටුවා ගැනීම සඳහා ශක්තියක් ලබා දීම තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් අපේ පින්නතුන් අපේ ජනතාව ශ්‍රී ලාංකේය ජනතාව කියලා කියන්නේ බොහෝ වෙලාවට අනිකුත් කිසිම කෙනෙක්ගෙන් යැපුම් මානසිකත්වයකින් ජීවත් වන පිරිසක් නෙවෙයි. කෙසේ හෝ උත්සාහයෙන් උනන්දුවෙන් තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගැනීමට මහන්සි වන පිරිසක් තමයි අපේ සිංහල ජනතාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපේ ශ්‍රී ලාංකේය ජනතාව හැටියට විශේෂයෙන් අපිට හැකි ආකාරයෙන් යම්කිසි අත්වලක් ලබා දෙන්න පුළුවන් නම් යම්කිසි ශක්තියක් ලබා දෙන්න පුළුවන් නම් අනිත් අයගේ ජන ජීවිතේ නගා සිටුවා ගැනීම සඳහා බොහෝ විට අපි නොසිතන ආකාරයෙන් තමයි නොසිතූ අවස්ථාවලදී තමයි අපේ ජන ජීවිතය අපේ ජීවිතයේ කොයිතරම් සුරක්ෂිත කරගත්තත් ආරක්ෂා කරගත්තත් දියුණු තත්ත්වයට පත් වුණත් නොසිතූ අවස්ථාවන් වලදී බිඳවැටෙන්නට තියෙන ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒ අයට ඒ අවස්ථාවලදී ශක්තියක් වුණොත් එහෙම අපිට පුළුවන්කම ලැබෙනවා යම් ආකාරයකින් උපකාරයක් ඒ සඳහා අපිට සිද්ධ කරන්න. ඒ නිසා විශේෂයෙන්ම එවැනි පවුලල විශේෂයෙන්ම ගැබිනි මාතාවන් සඳහා අපි උපකාර කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ මව්කුසින් උපදින දරුවෙක් මේ ලෝකයට බිහි වෙලා වාසනාවන්ත දරුවෙක් හැටියට මේ ලෝකයට බිහි වෙලා සමහර වෙලාවට රට සුරක්ෂිත කරන රට ආරක්ෂා කරගන්න අපේ රණවීරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම සාසනීය සුරකින්න සමහර වෙලාවට කොළ දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම යම්කිසි වටිනා වෘත්තියක යෙදෙන දරුවෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කොහොම වුණත් ඒ උපදින දරුවා වෙනුවෙන් උපදින්න දරුවා වෙනුවෙන් සහ උපදින දරුවා වෙනුවෙන් යම් කිසි උපකාරයක් කරන්න පුළුවන් නම් ඒ මව්වරු වෙනින් යම් කිසි උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු ශක්තියක් බවට පත් වෙනවා. ඒ උපකාරය නිසා විශේෂයෙන්ම ඒ රැස් කරගන්නා ඕ සතුට නිසා ඒ සිද්ධ කරගන්න පින්කම සිද්ධ කරගන්න පින්වතුන්ටත් සතුට වෙන්න පුළුවන්. අනේ මම මේ විදියට මේදී වටිනා පින්කමක් සිද්ධ කරගත්තා නේද කියලා. ඉතින් ඒ නිසා ඒ පින්කම විශේෂයෙන්ම උපදින ආත්භාවයක් පාසාම නිවන් අවබෝධ කරගන්න ආත්භාවය දක්වාම තමන්ගේ ජීවිත මෞකුසේ සිටම සුරක්ෂිත ජීවිතයක් පින්වන්ත ජීවිතයක් බවට පත් වෙනට ඒක ලොකු රුකුලක් බවට පත් වෙනවා කියන එක ධර්මානුකූලව කර්මානුරූපව අපිට ධර්මයේ තුලින් ඉගෙන ගියා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් වියලි ආහාර ලබා දීම ඒ වගේම ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් උපකාර කිරීම ඒ වගේම අපි අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් යම්කිසි ශක්තියක් ලබා දීම ආදී වශයෙන් යම් ඒ වගේම තමයි අපේ ඒ දුෂ්කර ප්‍රදේශවල ජීවත් වන අපි දැක්කා පහුගිය කාලේ දැඩිසේ වර්ෂාව නිසා බොහෝ අසීරුතාවයට පත් වුණා.
දැන් මේ වෙනකොට වැස්ස නතර වෙලා නියගේ නිසා සමහරලාට අසිරුතාවයට පත් වෙලා ඒ ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ නිසා ඒ තත්ත්වෙන් ජීවත් වන අයගේ විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් ගොවි මහත්වරුන් වෙනුවෙන් අපිට උපකාරයක් කරන්න පුළුවන් නම් ඒකත් ලොකු ශක්තියක් බවට පත් වෙන ඉතින් ඒ නිසා අපිට මතකයි කලින් සිද්ධ කරගත් පින්කමකදී අපි වෘතීන් ගණනාවකට ඒ වගේ උපකාරයන් සිද්ධ කළා. ඒ නිසා මේ පින්කමේදීත් අපට හැකි ආකාරයෙන් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු ශක්තියක්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන වගේම ධර්ම දානමේ පින්කම් සිද්ධ කරන වගේම සීල භාවනා වේදෙනෝ වගේම මේ විදිහට උපකාර කිරීමෙන් විශේෂයෙන්ම ditta dhamma vedinie වශයෙන් මේ ජීවිතේම අපිට ඒ සුවය සහනය සතුට උදා කර ගන්නට හැකියාව ලැබෙනවා. නිරතුරුවම ඇසට දකින්න කනට අහන්න ලැබෙන දුක් අඳෝනාවන් වෙනුවට අපට හැකියාව වාසනාව ලැබෙනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය, මේක තමයි ජීවිතයේ ස්වභාවය, මේක තමයි සසර ස්වභාවය කියලා උපකාර කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපිට පේනවා ලෝකයේදී හැම බැලනකොට යුදමය වාතාවරණයක් තියෙන නොයික් රටවල් දිහා බැලුවාම කලකෝලහල පවතින රටවල් වල ඒ විදිහට පවතින ඉතා දුෂ්කර භයානක ජන ජීවිත ගත කරන අය දිහා බලනකොට අපි කොයිතරම් පින්වන්තද මේ මාතෘභූමිය තුල මේ ආකාරයෙන්වත් ජන ජීවිතය ගත කරන්නට මේ වගේ පරිසරයක් උදා වීම පිළිබඳව. ඒ නිසා මේ ධර්මද්වීපය තුල නිරන්තරයෙන්ම බණ ඇහෙන, ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන, පින්කම් සිද්ධ කරන්නට ලැබෙන පරිසරයක තමයි අපිට ජීවත් වෙන්න හැකියාව වාසනාව ලැබිලා තියෙන නිසා හැකි උපරිම ආකාරයකින් හැකි උපරිම උත්සාහයෙන් හැකි උපරිම කාලයකින් මේ පින්කම් සිද්ධ කර ගැනීම තමයි වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සිද්ධ කරගන්න සියලුම පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම අපේ නායක මාහිමිපාණන් වහන්සේ අනුමෝදන් වෙලා පැතුළු උතුරා බුද්ධත්වයේ පිණිසම මේ පින් හේතු ආසනාව වේවා. සදහැවත් පින්වත් හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය දෙවියන්ටත් මියගිය හැම දිනාටම අප සෑම සුළු දිනාටම උතුම් වූ නිවන් පසක් කරගන්නට හේතු ආසනාව වේවා කියලා සාද කියලා ප්‍රාර්ථන තබා ගන්න. සේනම් සදහැවතුනේ එම සිහිපත් කිරීමත් එක්ක අපේ වැඩසටහන නිමවටපත් කරන්නට බලාපොරොත්තු වෙනු. අදත් කතන් සුලබතේ පංජම් වැඩසටහන සුපෝෂණය කිරීමෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කළ කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශවර බෞද්ධ ආමාද්‍ය ජාලයේහි වත්මන සභාපති ධූරේන එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝවෙහි ශ්‍රී සම්බෝධි බෞද්ධ භවනා මධ්‍යස්ථානය ඇතුළු ශ්‍රී ලංකාව තුළ පවතින බෞද්ධ ආමාද්‍ය ජාලයට අනුබද්ධිත සියලුම ශාඛා මධ්‍යස්ථාන සඳහාද නායකත්වයේ අනුශාසකත්වයේ එක් කරන ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන විදුහල්පති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස කටයුතු කරන අවසරයි අපට නම් සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මෙකී පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවා. ඒ වගේම උන්වහන්සේ ගත කරන සුපේශවල ශික්ෂාකාමී අරුත් සපිරි භික්ෂු ජීවිතය තුළදී උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මෙපින්දම් එකසේම හේතු වේවා. වාසනාවේ වයනුවෙන් අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් එළඹෙන සෙනසුරාදා දවසේදී උදෑසන 9:00ට ඔබව මුණ ගැහිමි බලාපොරොත්තු වෙන්න අදට කතන් සුලබ දේ පංජම් වල සටහන අපි මෙතකින් නිමවටපත් කරනවා. පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවනේ අනන්තානුභාවයෙන් සියලු යහපත සැලසේවා. සම්මා සම්බුදු සරණයි.